නැයි අවසරයි මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් අපේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරයේ ආරම්භ කරමු ඊට පස්සේ ඊට ලැබෙන විදිහට සභාවෙන් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට අහුම් කන්දෙමු කවුද ඉදිරිපත් කරන්නේ අවසරයි අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 12ක් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට ලැබී තිබෙනවා. ඒවා ඉදිරිපත් කිරීම සඳහා ඔබ වහන්සේගෙන් ගෞරව නමස්කාර පූර්කව අවසර පතමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම නිස්සරණ වනාරණ්‍ය සේනාසනේට මෙන්ම ආනාපාන සති භාවනාවට සහ සක්මන් භාවනාවට ආධුනිකෙක් මි. ආනාපාන සති භාවනාව මෙතන ඉඳගෙන සිටීම යන සිහියේ රඳවාගෙන හුස්ම වැටීම පිළිබඳ අවධානය යොමු කෙලිමි. මුලදීම දිග ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් දැනුණත් පසුව ප්‍රශ්වාසය දිග බවත් ආශ්වාසය කෙටි බවත් නාසිකාග්‍රයට දැනුනි. ආශ්වාස කරන විට නොදැනී ගිය අතර ප්‍රශ්වාසයද කෙටි විය. තව ටික වේලාවකින් ඒ දෙකම නොදැනී ගියාසේ දැනුනේ. ඉන් ඉදිරියට ගතියුතු පියවරක් ගැන මට දැනුමක් නැත. ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව මම අවබෝධයක් ලබා මට අවබෝධයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සිතට වෙන අරමුණු සිතවිලි ආවත් ඒවා මට ඊතරම් බාධාවක් නොවිය. හුස්ම වැටීම කෙරෙහිම හිත රඳවා ගැනීමට හැකි විය. ප්‍රශ්නයේ දෙවෙනි කොටස සක්මන් භාවනාව දකුණු කකුල සහ වම මූලික කමඨහන් කරගෙන සක්මන් කළෙමි. මුලදීම ඒ අපහසු විය. පසුව දකුණ වම මූලික කරගෙන සක්මන් කළෙමි. වෙන වෙන සිතුවිලි සිතට ආවත් කෙටි වේලාවකින්ම නැවත සක්මන වෙත සිත යෙදවීමට හැකි විය. මා ආධුනිකයෙකු බැවින් මා නිවැරදි විදියට ඒ භාවනාව කරගෙන යන පාද ගැන වැටහීමක් නැත. පාදා දෙන්න ඔබ වහන්සේට පෝජ තුම ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් සුවයට ප්‍රාර්ථනා කරමි. මේක අර පදයන්කේ සම්බන්ධ විස්තර මා හිතන්නේ හොඳ තොරතුරු සහිතයි. සක්මනෙච්චර හොඳට රචනය ගුණ වෙලා නැහැ. ඒ නිසා මා හිතනවා පරියන්කේ ගැන කරන විග්‍රහය සක්මනටත් ආධාරයක් වෙයි කියලා. ඒ පරියන්කේදී විස්තර දිහා බලනකොට අවසානයේ වචනෙම සඳහන් කරලා තියෙනවා විනේන බාධා බාධා කරන්න තු යන්නක පුළුවන් දන්න ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒක ආධුනිකී ලක්ෂණක් නෙවෙයි, හොඳ ප්‍රවීණ භාවනා කරන කෙනෙකුගේ ලක්ෂණයක්. දෙක බලන ඉන්නකොට ආස්වාසයට වෙන වෙනස්කම්, ප්‍රස්වාසයට වෙන වෙනස්කම් සෑහෙන දුරට විස්තර කරලා තියෙනවා. තව දුරටත් මේ විස්තර ජවනිකා සාහිත්‍ය විස්තර කරනවා නම් තවත් රචනයේ සරු වෙනවා, අහගෙන ඉන්න එකට හරි ප්‍රිය වෙනවා. ඒ නිසා මේක තවත් ඒ ප්‍රස්වාසයේ ඉස්සලා සනි කෙටි වෙන හැටි ඊට පස්සේ ආශ්වාසයේ කෙටි වෙන හැටි ඊට පස්සේ දෙකම නොදනී යන හැටි වගේ ඒ විස්තර මීටදී හුඟක් සමීපව බලනද ඒ බැලීම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ යෝගාවචරය මේ වෙනසට කලකොල වෙන්නේ නැතුව ඒකට සාදර වෙන්න ඕන. සාදර වෙච්ච ගමන් ওই තියෙන කිසිම බාධාවක් බාධක වෙන්නේ නැහැ. අරමුණේ විපරිණාමේ වෙනස් වෙන හැටි, ඇති වෙ නැති යන හැටි, පරිණාමයට පත් වෙන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් ඒක අර අනිකුත් බාධා නැතුව නෙවෙයි ඇත්තටම කියනවා. නැත්නම් බාධා වෙනවා. නමුත් ගණන් ගන්න නැතුව තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණම ප්‍රමුඛ ස්ථානයේදී ලඝෝච රජ්‍යත් භූමිය වශයෙන් තියාන මේක ඒ විස්තර බලනවා කියන්නේ ලොකු තීරුම් බීරුම් ශක්තියක්, ලොකු sannivedanayak. ඒ විතරක් නෙවෙයි ඒක කමඨාන් වාර්ත ඇතුල් කරන්න ඔය විදියට පුළුවන් වීමත් හරියට අගය කරන්න ඕනේ. මොකද දැක්ක දේ කියන්නේ ඒකත් විපරිණාමයේ දකිනවා. ඉතින් ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ අර විදිහට තිබිච්ච අරමුණ මූල කර්මස්ථානයේ දිනුනට පස්සේ මම දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒක දැන් මේ මූල කර්මස්ථානයේ ගෙවීම තමන්ගේ හිතෙන් අහන්න ඕන මේක ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියලා. භාවනා විදිහ නම් මේක උත්තරයක්. මොකද අරමුණක් මාර්ගයෙන්වත් හිත පීරි ගෑමක් නැහැ. දැන් හොඳ විවේක තැනකට යනවා. නමුත් අපේ හිත මොන දෙයක් දුන්නත් ඒක සැක කරන එක ප්‍රශ්නක. ඒ මාර්ගයෙන් නැති ප්‍රශ්න ඇති කරගන්න නිසා අපි හිතල හැති කරගෙන යන්න ඕනේ.
අනිත් දවසේ තෝ විදිහට අරමුණු කෙරෙහි වීගෙන යනකොට ඒ මොනක්වත් නැති තත්ත්වෙමඩ බුද්ධ විඳින්න පුළුවන් දෙයකට සමවදින්න පුළුවන් දෙයක gedara වගේ කරගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද ප්‍රශ්න නොනග ප්‍රශ්න කිරීමම ඔය ලැබිච්ච විවේකයේද ලැබිච්ච නික්ලිශී තත්ත්වයේද ලැබිච්ච නිර්මල තත්ත්වයේද කෙලසීමක් කරන නිසා ප්‍රශ්න නොකර ඉන්නවා කියන එක තමයි කමඨාන සූද්ධ කළ දෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක භාවනාවක් නෙවෙයි භාවනා කෙරෙහි හිත යන්න ඉස්සල බාහන්ට යන්න ඉස්සල හිත සකස් කරගෙන යන්න ඕනේ. උංගක් ට්‍රැෆික් ජෑම් එකේ හිර වෙලා වාහන තදබදයක හිටවිච්ච මිනිස්සයා දැන් කවුරක්වත් නැති හිස්පාර හම්බෙච්චා දැන් මම මොකද කරන්න කියලා අහන්න දැන් නැහැ. ට්‍රැෆික් ජෑම් එකේ ඉඳන් මොනක්වත් කරගන්න බෑ. දැන් නැහැ. දැන් ගමන කරගන්න ඕන. ගමන කරගන්න කියලා කියන්නේ මේ යනවා දැන් ගමන. දැන් අතර වෙලා මං යන හරි පාරෙද දැන් මොකද කරන්න කියලා අහන හැම ප්‍රශ්නයක්ම ඉදිරි ගමනට බාධායි. එහෙම ප්‍රශ්න නාහන එක්කෙනෙක්වත් නැහැ ලෝකේ. හැම කෙනාම ඒක ප්‍රශ්නයක් කරගන්න. ඇත්තට මේ උත්තරය ලැබිලා තියෙනවා. ට්‍රැෆික් ජෑම් එකේ හිරවිලා හිටපේකන දැන් පාර හම්බෙලා. දැන් එයා වටපිට බලන කවුරුවක්වත් නැහැ පේන්න. මට වැරදිලා දෝ. එහෙම නැත්නම් මට මේ පොඩ්ඩ ඉඳල් නතරලා යන්න ඕන කියලා ට්‍රැෆික් ජෑම් එක හම්බුනා. ඒකට බයිනවා. ට්‍රැෆික් ජෑම් එක නැති වෙච්චා ඒක සැකේකට ගන්න. ඉතින් මේ දෙකෙන්ම මාරේ අපව කොටු කරනවා. මේ කමඨාන් සුද්ධ කිරීමේ විතරයි කොට ඉන්න පුළුවන්. එيشා විවේකයක් ලැබුණාට පස්සේ ස්පාසුවක් ලැබුණාට පස්සේ විශ්‍රාමයක් ලැබුණාට පස්සේ විවේක මේ හුදෙකලාවක් ලැබුණාට පස්සේ ඒක බුද්ධි විඳින්න හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. මේ ඉස්සන් නෙවෙයි නිවන කියන්නේ. නමුත් ඒකවත් බුද්ධි විඳින්න නැතුව ප්‍රශ්න නගන ගතිය තමයි පස්සෙනේ නීවරණ කියන්නේ විචිකිච්ඡාව. සද්ධාව නැහැ. සද්ධාව තියෙනවා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා විචිකිච්ඡාවයි දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒකට ලෑස්තිලා යන්න. එතකොට පාර ක්ලියර් වෙලා එනවා. ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතන සක්මණේ පරියන්කේ දෙකේ. ඊළඟ ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. මා මෙම භාවනාව සිදු කළේ අද දෙවැනි දිනේට. පළමුව මම ලනුපැදුර දිගේ ඇවිදිමි යනුවෙන් කිහිපවරක් සිතමින් සක්මන් කළ අතර ඉන්පසු වම් පාදයේ දකුණු පාදයේ යනුවෙන් සතිය පිහිටුවීමට උත්සාහ කෙලිමි. වරින් වර විවිධ සිතුවිලි පැමිණ බාධා වූ විට එක තැන නැවතී ඔසවා තබා තිබෙන පාදයට අවධානය යොමු කර නැවත කර්ම මූලයට පැමිණිමි. ඉන්පසු සක්මන අතරතුර පාදයේ තැබීම හා ඊට අනුකූල දැනෙන දේ සිතින් නිරීක්ෂණය කරන්නට යෙදුනි. මද වේලාවකින් ඇස් පියවෙන්නට පටන්ගත් නමුත් ඒ නිදිමතක් නොවන බව වැටහුණි. පාද ඉතාසෙමින් ඉදිරියට ඇදුණු අතර ඒ පොළොවට ගෑවි නොගෑවි යවුණු අතර ඒ සිතාමතා පාද නොතැබීමක් සේය. මා නැවතී සිටගෙන දෙනෙත් පියාගෙන සිටියෙමි. අවට පරිසරයේ ශබ්දය ඇසේ. මිනිස් හඬවල්ද ඇසේ. නමුත් ඇස් පියවී සිටියදී පෙනුණු රූප සියල්ල නැවතී ඇත. ශබ්ද ඇසුනද කිසිදු හැඟීමක් අදහසක් නැත. සියල්ල නැවතී ඇති සේකි. නමුත් මේ සියල්ල ගැන මා දැනුවත්තේ මෙතනින් එහාට කිසිත් නොනවා නිසා මා දේවතාවක්ම සක්මන් භාවනාව නතර කෙලිමි. ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්කව උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුවේ පතමි. මින් ඉදිරියට මොකද්ද වචනයක් කියුණා ඒක හරියට කියුන්නේ නැහැ වාක්‍ය තුනකට ඉස්සල්ලා අන්තිමට. රූප සියල්ල නැවතී ඇත ශබ්ද ඇසුණද කිසිදු හැඟීමක් අදහසක් නැත. කිසිදු නැගීමක් හැඟීමක් අදහසක් නැත. සියල්ල නැවතී ඇති සයකි. නමුත් මේ සියල්ල ගැන මා දැනුවත්ය. මෙතනින් එහාට කිසිත් නොවනා නිසා එසේ මින් ඉදිරියට මොනවාක්වත් වෙන්නේ නැති නිසා කියන්නේ ටික. මින් මෙතනින් එහාට කිසිත් නොවනා නිසා මා දෙවතාවක්ම සක්මන් භාවනාව නතර කෙලිමි. ඔයනිසා හිතාගන්න වෙන හැමදේම අකුසල් කියලා. වෙන හැමදේම කෙලෙස් කියලා. වෙන හැමදේම මායя කරන්න කියලා. මොනවාර නතර වෙනවා කියන එක තමයි නිරෝධය කියලා කියන්නේ. එන හිරිනවා. ඒ තමයි නිවන කියන්නේ. ඉතින් අපි කොච්චර බයද නිවනට? අපිට මොනවා හරි වෙන්න ඕන. වෙනකොට තමයි මමෙක් කියන්නේ. වෙනකොට තමයි මාන්නයක් කියන්නේ. වෙනකොට තමයි තණ්හාවක්. ඉතින් මොනවා කරන්න නැත්නම් මෙච්චර ඉක්මනට බුදුහාමුදුරු ගිහිල්ලා අතාරිනවා. අතාරිනට පස්සේ කියනවා අම්බෝ කියලා ඉතාලත බැඳගෙන දූවගෙන යනවා ගෙදර. මේ ඉතිපිසෝ ගාතාව කී කියා එන්නේ බය වෙච්ච ගමනට. ඉතින් අපි මේ භාවනා කරද්දි මොකක් බලාගෙනද භාවනා කරන්න කියලා පොඩ්ඩක් හිතන්න බෑ. පිටරේ ඉක්මනට අපිට මේ විවේකයේ හම්බ වෙනකොට, නිරෝධයේ හම්බ වෙනකොට, ක්ෂය වෙලා යනකොට, වැය වෙලා යනකොට
ඉස්සත බඳගෙන යනවා බුදු අම්මෝ මට වෙච්ච දේ කියලා. ඉතින් සර්වඥාන්සේගේ අනිච්ච සූත්‍රයක් අහපු බමුණෙක් හොන්දටම තේරුණාලු. දුවගෙන ගෙදර ගිහිල්ලා පුතා බදාගෙන නලු අනේ පුතේ තියල්ලම අනිත්‍යලු පුතේ කියලා. මොකද ඌට ලෙක්පුද හිතව සම්පතම තමයි පුතා. දැන් පුතත් අනිත්‍ය නං බදාගෙන අඬනවා. දීර්ඝ කාය දීර්ඝාෂ්ට දෙවිවරු සහලවනවලු බුදුහමඳුර කියනවා සියල්ල අනිත්‍යයි කියලා. අපි හිතන්නේ මේක නිට්ටයයි කියලා. ඇත් ගාලේ බැඳලා ඉන්න රාජකීය හස්තියාටත් සිංහේ කෑ ගහනව ඇහිනකොට කකුල් දෙක දිග ඇරලා එදා කාපු කොළබොක් එළියට යනවා. බඩේ එළියනවා. ඒ වගේ තමයි අපි මේ තියෙන දේවල් හදාගෙන කතන්දර ගොතන අපට යමක් නැති වෙනකොට හීන් දාඩිය දාන. අපිට ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා. වක්කාරෙන්න වගේ හිතෙනවා. ඉතින් අපි ගිහලා බිරිත් නුලකට ගහගන්න. එනතම හෙත් කවියක් එනතම බෝධි පූජාවක් තියලා ආය අර හීද්දිරික ගෙන්න ගන්න. කුඩල කොටේ උඩ තිබ්බට ඌ කැමති නෑ. ඌ කැමති තෙතමනේට, ඌ කැමති අඳුරට. ලාහට ගෙම්බ ගත්තට ගෙම්බ හිටින්නේ නෑ. ඒ නිසා නිවන දෙන්න පුළුවන් ගන්න නැත්තම් මොකද බොලේ මං කරන්නේ? ඉතින් බොලේ මං මොනවද කරන්නේ? නතර වුණාට පස්සේ දැන් කරන දේ දන්නේ නැතුව ධක්මන නතර කරනවා. නතර කරලා ධක්මන නතර කරලා කොහෙ යන්නද? ඌක දැකපු මනුස්සයට ආයෙක නොදැක ඉන්න බෑ. ඌක බාර ගන්නද බෞද්ධය කැමති නෑ. කී ලක්ෂ වාරයක් අපිට නිවෙන්න ඇද්ද? අපි නිවෙන්න කී වාරයක් මුණට කෙල ගහන්නේ ඇද්ද? කී වාරයක් උණු වතුරක් කරන්නේ ඇද්ද? කී වාරයක් දොර වහන්නේ ඇද්ද? මේ නිසා කවදද පුළුවන් වෙන්නේ අපිට මේ භාවනා මේක ප්‍රතිඵලයක් මොනවාක්වත් නැති තැනකට ගියා. ඒක විවේක වෙන්නකෝ. උදිකලා වෙන්නකෝ. ඒක ප්‍රීතියක් වශයෙන් ගන්න, ප්‍රමෝදයක් වශයෙන් ගන්න, විශ්වාමයක් වශයෙන් ගන්න. මේ ඊට වැඩිය දඬුවමක් නැහැ. කාම භෝගයල්. කය ආස කරන, ජීවිතය ආස කරන මනසට ඔය තමයි ලොකුම දඬුව. මොනවාක්වත් නැද්දයක් බාටපත් කරන. ඉතින් බලන්න අවුරුදු 2600ක් ගිහිලා සාසන කොච්චර පණ තියනවද කිය? කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද කියලා ඒත් අපේ හිත කොච්චර මේක ප්‍රතික්ෂේප කරනවද කිය? නොදන්න දේට තියෙන බය. ඒ මොකද දන්න දේට තියෙන ප්‍රේමය. දන්න දේ ඔක්කොම පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඉතින් මෙච්චර ලස්සන දන්න සිදෙට ගිහිල්ලා විවේකයේ තියෙන තැන ගියාම ෆාස් ෆෝවර්ඩ් දාලා ෆාස් රිවර්ස් යන්නේ ෆාස් ෆෝවර්ඩ් නෙමෙයි. දුවගෙන ගෙදර එනවා. ලොකු පුතා බදාගෙන අරනෝ අයියෝ පුතේ බලාපංකෝ සේරම අනිච්චයිලු කිය. මේක නා එළියට අදගෙන තව ගහන්න පුළුවන්. වටින්නේ නැහැ. මොකද අපිට ප්‍රශ්න 12ක් තියෙන නිසා. ඒ නිසා කරුණා කරලා බලන්න ඉස්සර ප්‍රශ්න ආපකමයි දෙවෙනි සැරේටත් අහන්නේ. මේ වගේ දෙයක් ආවම කොච්චර වෙලා අපිට මේ අපි මිත්‍යෙක් බැඳගෙන හිටපු සම්බන්ධක හිටපු දැලෙන් අයින් වෙලා අපේ ළඟ තිබුණු ඔක්කොම රෙෆරන්ස් පොයින්ට් නැතුව පැවැත් නිකන් බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. දන්න කිසිවක් නැහැ. සම්පූර්ණ අනන්තේ ඉන්නේ. කොච්චරලා ඉන්න පුළුවන්ද? එතෙන් තමයි සද්ධාව වැටෙන්නේ. මේක එපයි කියලා අපි මොන දේ ඇල්ලුවත් ඒක විචිකිච්ඡාට වැටෙනවා සද්ධාව නැතිකමට වැටෙනවා. අපි හොයන්නේ වෙන මොකක්ද එකක්? කොච්චර බාහන කරලා ලැබෙන්නේ නම් ඔච්චරයි. හැබැයි ඕකත් නෙවෙයි නිවන කියන්නේ. ඔයිට එහා පැත්තේ තියෙනකන් නමුත් මේ පාඩම පාස් වුණාට පස්සේ හිස් තැනකට ගිහිල්ලා, ශූන්‍ය තැනකට ගිහිල්ලා, තුච්ච තැනකට ගිහිල්ලා, රීත්‍ය තැනකට ගිහිල්ලා, එහෙම නැත්නම් පරතෝ තැනකට ගිහිල්ලා අනාත්ම තැනට ගිහලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න අපි මේ දන්න දේෙන් ඈත් වෙලා. මේක තවදුරටත් කරගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත එකඟ කර ගැනීම ඉතාම අපහසුය. හුස්ම වාර 10ක් 12ක් පමණ කරගෙන යාමේදී සිත බෙහෙවින් විසිරෙයි. මෙම ස්ථානයට පැමිණි පළමු වාරයේ මෙයයි. මීට පෙර පරයන්ක භාවනාවේ යෙදී නැත. නිවසේදී රාත්‍රී නින්දට ගිය විට නිදීර්යරුවෙන්ම ආනාපාන සති භාවනාව කර ඇත. මෙහිදී පරයන්ක ඉරියව්වෙන් ආනාපාන සතිය වැඩිවීමට වඩා නිදීර්යරුවෙන් ආනාපාන සතිය වැඩි වේලාවක් වැඩි ය හැක. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිදීර්යරුවෙන් ආනාපාන සති භාවනාව වැඩිම සුදුසුද? තෙරුවන් සරණයි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒක ප්‍රශ්නයක් නෑ. මේ බුද්ධි යන්න හරි බුදු වෙන්න හරි නිදීරියවට යන්න වෙනවා. ඉතින් උඟ දෙනෙක් නිදීරියවට ගිහිල්ලා බුදු වෙනවට වැඩිය බුද්ධි යනවා.
භාවනා මධ්‍යස්ථානල හිටගෙන නිදිනවා. භාවනා මධ්‍යස්ථානල සක්මන් කරන ගමන් නිදිනවා. ඕනේ නිින්දෙන් ලෙඩෙකුට මෙහෙට එන්න කියන්නේ මේ ඉඳගෙන නිදා ගන්න හැටි කියලා දෙනවා. ඇවිදිනකොට නිදා ගන්න හැටි කියලා දෙනවා. නිදා ගන්නකොට ඉතින් කීන එක අහන්න දෙයක් නැහැ නේ. ඒත් ඒක නෙමෙයි ඒක වැදගත් කරලා තියෙන ඉත ඉස්සල්ලා ආනාපාන සති 12ක් විතර බලනකොට හිත විසිරෙනවා. ඉසල දෙකේම තියෙනවා මම විශේෂයෙන් පළවෙනි එක මේ ආනාපාන බලනකොට ඒක ගෙවීමක් සිදු වෙනවා. ඒකට තමයි හිත විසිරෙන්නේ. ඒ නිසා මේ 12 ඇතුළත ඔය විස්තර වෙන ආනාපාන 12 ඇතුළත මේ ආනාපානයේ යම් විපරිණාමයක් යම් වෙනස් වීමක් කෙටි වීමක් දික් වීමක් ප්‍රිය වීමක් අප්‍රිය වීමක් වශයෙන් වෙන විස්තරේ බලනද ඒ විස්තරේ දකින්නකොට පෙනේවි මේ භාවනා ඉදිරියට යamak වෙන්නත් ඉඩ තියෙනවා. ඉදිරියට යනකොට හිත විසිරෙනවා. ඒකට කියනවා ධම්මොද්දච්චය කියලා. ඒක එහා පැත්තට යන්නම එනවා අනිවාර්යයෙන්ම මේ පරමාර්ථ ධර්ම වලට යන්න. ඒ නිසා බලාපොරොත්තු යන්න හොඳට ආනාපානයේ හිත ගිය ගම සමාරිකුට හිත වික්ෂිප්ත වෙනවා සමාහට සංකීර්ත වෙනවා. එක එකතු වෙනවා එක විසිරෙනවා. මේ දෙකම හේතු බල ධර්මකින් සිද්ධ වෙනවා. ඒකට ලෑස්තිලා යන්න. ඊයර පස්සේ හිත විසිරුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් උගලන් නතර වෙලාද උස්ම ගන්න එක නතරලා නේද උස්ම ගන්න තියෙනවා විසිරීම නිසා බලා ගන්න බැරි වෙනවාද කියලා බලන්න. ලෑස්තිලා ගිය කෙනා තේරෙවි හිත විසිරිලා ඒත් හුස්ම තියෙනවා ඕන්න බලන්න පුළුවන්. විසිරිච්ච මනසකින් හුස්ම දැනට මැරිලා නැහැ හුස්ම ගන්නේනවා කෙනෙක් බලන්න පුළුවන්. අන්නේ විදිහට බැලුවොත් අපි මේ ජීවිතේ කරපු නැති පරිේශනයක් ගඟ දිගේ ඉහිලට පීනීමක් සිද්ධ වෙන නිසා නිදාගෙන කරන එකට මම එච්චර මත ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒක ප්‍රයෝජනවත් වෙනව නම් කරන්න. නමුත් මේ ආනාපාන 12ක් හම් වෙන එක හොඳටම ප්‍රමාණවත්. අන්නේ 12 දී බලාන බලාන ඉන්නකොට මේ ආනාපාන මොකද වෙන්නේ? එතකොට හිත විසිරීම වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තුෙන් යන්න සම්පූර්ණ වෙනස්කයක් වෙන්නේ. එදාට මෙන්ටිටි ගොඩක් කලකට වෙන්නේ හිත උනන්දු කරන දෙයක් මිස පශ්චාත්තාප වෙන එකක් නෙවෙයි. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම මම හිතනවා ඉදිරියේ අධිෂ්ඨාන ශක්තියක යුක්තව චිත්ත ශක්තිය යුක්තව භවනා කරන ධෛර්යයක් වෙයි කියලා ඉතින් වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඔව්. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වඩන කෙනෙක් වී දැන් අවුරුද්දක් පමණ කඩින් කඩ භාවනා කරමි. පරයන්ක භාවනාව මා නාසිකාග්‍රයේ හුස්ම හැපී යන අයුරු බලා සිටින විට බොහෝ වේලාවක් එම අරමුණේ සිටිය හැක. ඇතැම් අවස්ථාවල සිත පිට යයි. නමුත් මා මේ මෙසේ බලා සිටින විට නාසයේ යට යටි තොලේ ගැටීමක් දැකගත හැකි විය. තවත් වරක් නාඩි වැටෙන්නාක් මෙන් උඩු තොලේ දැනුනි. මා එයද මෙනෙහි කෙලෙමි. ඇතැම් විට හුස්ම සියුම් වී යයි. නමුත් නොදැනී යන්නේ නැත. භාවනාවේ නොසිටින විටදී ඇතැම් අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාසය දැනේ. සිත ඒ සමග පවතී. භාවනා කරන විට ශරීරයේ වෙනත් තැන්වලත් පපු ප්‍රදේශයේ උදර ප්‍රදේශයේ ආදී ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකටව දැනේ. එවිට නැවත නාසිකාග්‍රයට සිත ගනිමි. ඒ වාට සිත යොමු කිරීම සුදුසුද ස්වාමීන් වහන්ස? ප්‍රශ්නේ දෙවෙනි කොටස සක්මන් භාවනාව. ඉතා වීරයෙන් සිත දෙපාවල රඳවා ගත හැකිය. නමුත් බොහෝ විට පිටතයයි. වීරයේ අදිෂ්ඨානයේ හීනෝ විට ම නොදැනුවත්වම වෙනත් අරමුණු වලට ගොස් ඇත. දෙපාවල නිශ්චිත තැනක සිත රැඳවීමට නොහැකිය. ඇතැම් විට දන හිසේ ඇතැම් විට යටිපතුලේ උකුලේ සිත පවතී. වෙනත් අයෙකු ඇවිදින්නාක් මෙන් විටක දැනේ. භාවනාවේ ඉදිරියට කරගෙන යාමට සුළු උපදේශයක් දෙපා නැමද ඉල්ලා සිටිමි. මේකේ ඉදිරිපත් කරන කාරණා සාමාන්‍ය තේරෙන හැබැයි තව විස්තර සහිතව ලියනවා නම් හරි ලේසි. තක්පණිදී හෝවා පරියන්කේදී හෝ වේවා හිත පිට ගියාම නැවත කයට හිත ගත්ත පමණින් සතුටු වෙන. ඒතර හරි ලේසි භාවනාව. කොහේ හිත පිට යනවා ඒක වළක්වන්න බෑ කාටවත්. පිට ගියාට පස්සේ මට කරන්න තියෙන්නේ ඉන්න ඉරියවට හිත ගන්න එකයි. ඉරියවට ගත්තට පස්සේ ඉරියව ඇතුලේ තියෙන කාරණා පෙනේ. එක්කෝ බිම්බි මැකිලිම් පෙනේ, එක්කෝ ආනාපාන පෙනේ, එක්කෝ ඉඳගෙන ඉන්න හැටි පෙනේ. සක්මන් කරනකොට නැවත කයට ගත්තට පස්සේ එක්කෝ දණිය පෙනේ, එක්කෝ විලුඹ පෙනේ. කොහොමද කයට ගැනීමම ජයග්‍රහණයක් කියලා හිතාගන්න. ඊට පස්සේ ඒක දිහා බලනකොට වඩාම ප්‍රකට දෙයට හිතෙයි. මෙව්ව අතර තාරාතිරන් හොයන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් එහෙම හිත මොනවා මේ භාවනා මොනවා කරුවා හිත සතුටු වෙන්නේ හැම එකක්ම විවේචනය කරන නිසා මේවාට හිතේදීම හොඳද කියලා ප්‍රශ්නයක් අහන මේවා කියන්නේ මොනවද කියලා ලියලා නැහැ.
මේවා කියලා කියන්නේ මේ ආනාපාන ක්‍රමයට යටිතුලේ දැනෙන දැනුමද නාස්පුඩුවේ දැනෙන දැනුමද පිම්බීම හැකිලීමද කියලා පොදු නමක් දාලා තියෙනවා. කෙසේ නමුත් කයෙහි නම් හිත තියෙන්නේ 100%ක්ම ලකුණු දෙන්න. කිසිසේත් මේ අතරමැද තීරු බේරු කරන්න යන්න එපා. ඒක දිහා බලාන ඉන්නකොට වඩා ප්‍රකට දෙයට යන්න. ඒ වඩා ප්‍රකට දේ තියාගෙන අනිත්‍ය මෙනෙහි කරන්න යන්නත් එපා. එතකොට අවුල් වෙනවා. ආනපන චේති නාහය ගලියන් ඉඩ තියෙනවා. යටිතොල නලියන් ඉඩ තියෙනවා. වෙන වෙන තැන්වල නලියන් ඒවා මෙනෙහි කරපු ගමන් ආනපනේ පැත්තකට දාලා අර කොහෙදෝ තියෙන මේ පිටකාටුවක් ඇදගත්තා. ඒ නිසා මෙනෙහි කිරීම අනවශ්‍ය විදිහට කරන්න එපා. මෙනෙහි කරන්ඩ යම් හේකේ මූල කර්මස්ථානට බාධා නම් විතරයි. යම් මේකේ මූල කර්මස්ථානේ ඉක්මවල යනවන විතරක් නැත්තම් මූල කර්මස්ථානේ පවත්තන්න එහෙමත් බැරි නම් මුළු කයෙහි ඉරියව්වේ පවත්තන්න මම කියන්න ඕන කාරණා නම් මට නම් පැහැදිලි මේ කියන එකනට මේ ලියුපෙකනට මේක පැහැදිලිද කියන එක මට දන්නේ නැහැ. ඒක නිසා මම කියනවා මම පැහැදිලි උත්තරයක් ඕන නම් පැහැදිලිව සටහන් කරලා නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම නිස්සාරණ වනයේට පැමිණි නවක යෝගියෙක්මි. මේට අවුරුද්දක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව වඩමින් සිටිමි. දිනකට උදෑසන පැය එකක පමණ කාලයක් කරමි. මට ආශ්වාසයේදී එම වායු රැල්ල නාසිකාවේ එක් පැත්තක සිට අනෙක් පැත්තට වමේ සිට දකුණට ගැටෙමින් යන බවක් දැනේ. එක් වටයක් ගත වීමට වායු රැළු 10ක් පමණ යදවේ. ප්‍රස්වාස වායු රැල්ලක් ආශ්වාස වායු රැල්ල ගැටුණු තැනින්ම පිටවී යන බවක් දැනේ. ආශ්වාස වාතයේට සීතල ගතියක් ප්‍රස්වාස වායු රැල්ලේ උණුසුමක් දැනේ. විටක ආලෝකයක් නිල් පැහැති එළියක් ඇතිවන බව පෙනේ. නමුත් ඒ ආලෝකයන් පෙනීම නොකඩවා සිදු නොවේ. ප්‍රස්වාස වාත රැල්ලට වඩා ආශ්වාස වාත රැල්ල දිග බවක් දැනේ. අරමුණින් බාහිර සිටිවලුලින් තොරව සාමාන්‍යයෙන් පෑ භාගයක් පමණ එකම මූල කර්මස්ථානයේ සිත රඳවාගත හැක. සක්මන් භාවනාව මේ දින දෙක තුලදී පමණක් යෙදුණු අතර පාදයට ඇතිවන ගැටීම් පිළිබඳවද දැනීමක් ඇතිවිය. පාදයේ ඇති ආබාධිත තත්ත්වේ නිසා වේදනා ඇතිවන බැවින් වැඩි වේලාවක් එක දිගට පවත්වාගත නොහැක. ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා බෝවාන්සියකින් උපදෙස් පතමි. මේ විදිහට සක්මන් කරනකොට ආබාධය නිසා දැනෙන වේදනාව සතිය වඩන්න හේතු වෙනවද නැත්නම් සතිය කඩන්න හේතු වෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වේදනාවක් අපි බලාපොරොත්තු වෙන එක නෑ. වේදනාවක් ආපු ගමන් හිත වැටෙනවා. නමුත් වේදනාව තියෙනකොට වඩා සතිමත් නම් නැත්නම් මේ වේදනාව දැනන්නේ සතියේ තියෙන නිසා බව දන්නවා නම් නැත්නම් මේ වේදනාව වර්තමාන වශයෙන් දැන් මෙතන තියෙන කොම බව දන්නවා නම් කවදා හෝ මේ වේදනාවට ප්‍රිය කරන තාක්කල් භාවනාව ඉදිරියට යන්නේ නැහැ. එනිසා මේ වේදනාව දැනෙන්නේ සතිමත් නිසා, අවදිමත් නිසා, උද්‍යෝගේ නිසා, හස්පනා අපිට අප්‍රමාද නිසා කියලා. මේ වේදනාව එනකොට ඒක සාදර වෙලා ඒක ප්‍රමෝදයට හේතුවක් කරගෙන මේක සතියෙන් ලැබිච්ච දරුවෙක්, සතුයෙන් ලැබිච්ච ආනිසංශයක්, සතියට ආපු ආශිර්වාදයක් කරගෙන යන්න බලන්න මට එකක් කියත ඒක කකුලේ තියෙන ආබාධය නතර වෙනවා ඒක. අපි මෙතෙක්කල් ආබාධයටයි පොර දාලා තියෙන ප්‍රතික්‍රමයට නෙවෙයි. බෙහෙත් කරනවා කියන්නේම ආබාධය වැඩි කර ගැනීම. ශරීරයට ඉඩ දෙන්නේ එතකොට ආබාධ ඔක්කොම නැති වෙනවා. දැන් සක්මන් කරන්න ඔය චීන ලෙඩ රෝග සියල්ලම නැති වෙනවා. බුබ්බඩ ගමයි කම්මැලි ගමයි බද්බූසකම නිසා ඉඩ වෙන්නේ. කම්මැලි දොස්තරට ගිහිල්ලා ප්‍රෙෂර් ගේජ් එක දාලා අතට ස්ටෙතොස්කෝප් එක තිබ්බාම දොස්තරටත් ඉතර සන්තෝෂයි ගානක් හම්බ වෙනවා. අපේ මෝඩියන්ඩයි මෝඩයන්ඩ ලুকু සතුටක් තියෙනවා. විද මහත්තෙක් නෙවෙයි දොස්තර මහත්තෙක්. එන්දා ලෙඩ රෝග රාශිය කරන ගෙදර ඉන්න හක්මන් කරපල්ලා ඔක්කොම ලෙඩ රෝග තනිපේ. ඒ විතරක් නෙවෙයි සතියත් ඇයි. ඉතින් ඒක නිසා මේ සක්මණේදී හම්බෙලා තියෙන උත්තරේ නමුත් ඒක ප්‍රශ්නයක් විදිහටයි ලියලා තියෙන්නේ. ඉතින් ලැබෙන ප්‍රශ්නේ උත්තරයක් විදිහට කල්පනා කරලා මේ සතිය තියෙන නිසා වේදනාව දැනෙන මේ කායනුබසනාව ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. බුදුහාමුදුරගේ විදිහට සතිපත්තන් තව ඉස්සරහට කියලා දැන් ආයෙ ගන්න හදනවා. අර ගිය අනේක නතර කරලා ආයෙ කායන පසරට ගන්න හදනවා. ඒත් එහෙම කරන්නේ නැතුව ඔය වැලෑර පැත්තට මැස්ස ගහගෙන උනන්දු වෙන්න නම් මේක සාධනීය පැත්තට දාලා හැකි සංඥාවට දාලා
ඉදිරිපත් කරන්න වාර්තාව ලියන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න යන දවසේ තේරේ භාවනා ඉබේම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේවා කරදරයට ගන්න එපා. සතිය නිසා ලැබෙන ආනිසන්ත එහෙම නැත්නම් සතියට ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා මේකත් හේතු කාරණාව කරන ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙම ප්‍රශ්නේ කොටස් දෙක තරමක් දීර්ඝ නිසා මම වෙන වශයෙන් ඉදිරිපත් කරන්නම්. මුලින්ම සක්මන් භාවනාව. මුලින්ම මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් මෙනෙහි කර සක්මන ආරම්භ කළා. ඉන්පසුව කිහිප වරක් ඉහළටත් පහළටත් වේගයෙන් ගමන් කළා. ඉන්පසුව වම දකුණු වශයෙන් මෙනෙහි කරමින් විනාඩි කිහිපයක් සක්මන් කර පසුව පාදයේ ලනුපැදුර හෝ වැලිමලුව ස්පර්ශවන ආකාරය නිරීක්ෂණය කරමින් සක්මන් කළා. මෙලෙස විනාඩි 5ක් 10ක් පමණ සක්මනේ යෙදෙද්දී ඇස් බර වී පියවෙන ස්වභාවයක් අත්විඳිනවා. ඉන්පසුව සක්මන નિરાයාසයෙන් සිදුවන බව දැනෙනවා. විටක ඇස් දෙක සම්පූර්ණයෙන්ම පියවී යනවා. නමුත් සක්මන සිදුවෙනවා. කය මගේ පාලනයෙන් තොර බව වැටහෙනවා. සක්මනේදී කය විසි වෙනවා. බැලන්ස් නැතුව යනවා. නමුත් දිගටම සක්මන සිදුවෙනවා. ඊයේ දිනේදී ලැබුණු කමඨහන්ට අනුව මෙසේ සිදුවන විට නැවතී හිටගෙන සිට ඒ දෙස බලා සිටියා. එසේ සිටින විට කය ඉදිරියටත් පිටුපසටත් වමටත් දකුණටත් දිගටම පැද්දෙමින් තිබුණා. හුස්ම පෙනෙන්නට පටන් ගත් නිසා හුස්ම දෙස ආශ්වාස ප්‍රශ්වාස තුනක් පමණ බැලුවා. ඇස් දෙක වඩාත් බරට දැනුණා. පපු ප්‍රදේශයේ සිට යමක් මා තුළටම කිඳා බහිනවා වගේ දැනුණා. ඒ අත්දැකීම් හරියටම විස්තර කිරීමට අපහසුයි. මේ සිදුවුවේ උදේ 4ත් 5ත් අතර සක්මනේදීය. ඉන්පසු සක්මන් වාර දෙකක් කළත් මෙම සිදුවීම නැවත අද්දිටුවේ නැත. අවසාන සක්මන් වාරයේදී විනාඩි කිහිපයකට කිසික් නොදන්නා අවස්ථාවක් ඇති වුණා. එහිදී වේදනා, ශබ්ද හෝ ඇවිදින බව පවා නොදැනුණා. එම කාලය පිළිබඳව දැනීමක් හෝ වැඩි විස්තර කීමට හැකියාවක් නැත. සක්මන નિરાයාසයෙන් කෙරෙන කාලය තුල සිත පිටයාමක් වෙන්නක් නොදැනුණත් විටින් විට එකිනෙකට සම්බන්ධයක් නැති සිතුවිලි මතුවී නැති වී ගියා. අද දින ලද මේ අත්දැකීම් බොහොමයක් පළමු වතාවට අත්විඳා. ප්‍රශ්නය සක්මනේදී අර නතරලා ඉන්නකොට ඉස්සලක් කියනවා. නතරලා ඉන්නකොට එහෙට වැනෝ මෙහෙට වැනෝ ආශාර ප්‍රසවාසේනවා. මෙච්චර සවිස්තරෝ අපි කවදාවත් කයිදියා බලලා නැණි. බැලුවොත් මේක තමයි පේන්නේ. එහෙම දැක්කට පස්සේ සමස්තය දැක්කට පස්සේ කාර්තිනී ඉස්තන්ට යන එක විතරයි. ඉතින් මේ සමස්තයට එන්න දෙන්න ඉස්සලා ඕක ලියන තියෙන මල්ල ඔබල බලනවා වගේ කරදර කෙරුවොත්, අනදර කෙරුවොත් මේව ප්‍රශ්න කරගත්තොත් ඒ පරිච්ඡේද ඉවර කරගන්න නම් මේ නිසා කයිදියා බලන්නේ කියලා හිතන දෙයක් නෙවෙයි කවදාකවත් වෙන්නේ. වෙන්නේම අපිට ඕන දේවල් නෙවෙයි. ඉතින් ඒක උණයි කියලා අපිට අකුසලයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුර අපිට කියනවා අපි කරන දේවල් නෙවෙයිනේ වෙන දෙයකින්. දැන් හොඳට බලන්න බැලුවට පස්සේ ඒක එහෙම සංසිඳනට වෙන දෙයක් නැහැ. ඒ නිසා ඕනම වෙලාවක පරියන්කේට ගියාම සක්මණට ගියාම ඒ සිදුවෙන දේ බාර ගන්න. පොඩ පිළියම් හොයන්න ගියොත් ලෙඩකුත් එනවා, බෙහෙතුත් ඕන වෙනවා, වෙදකුත් ඕන වෙනවා. ප්‍රශ්න තුන් පැත්තකේ සංකීර්ණ වෙනවා. ඕදියා කරමන ඉන්න පුළුවන්, මට මේක විඳින්න පුළුවන් කියලා බැලුවොත් ඒක උත්තරයි. ඒ තමයි ඉවසීම කියලා කියන්නේ. ඒ තමයි ශාන්තිය කියලා කියන්නේ. අපිට ඒ තරම්වත් ශාන්තියක් නැහැ. මේ කොච්චර දෝ වෙන දේවල් වලට අපි හිතන ප්‍රධාන උත්තර ඇති බුදු කෙනෙක් එයි, අංජනමක් ගෙනත් දෙයි, වෙනම එකකට ෆෝමියුලා එකක් ඇති මේක සනීප කරන්න කියලා. අර ප්‍රශ්න විසඳ ගන්න නැතුව විසඳන නෙවෙයි අපි විඳ ගන්නවයි කියලා කියනවා. විඳින්න නැතුව මේක ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා මේවත් හැම වෙලාවෙම තියෙනවා. දන්නේ නැහැ මොකද අපි ජීවත් වෙන්නේ අතීතේ නැත්තම් කාගේ හරි ළඟ නැත්තම් අනාගතේ. විත දාලා ගන්න ඕන වෙලාවක කයට ඕක තමයි වෙන්නේ. ඕක බාරගත්තයි කියලා කිසිම කෙනෙක් අපි ආවනම්බෝට ලක් කරන්නේ නැහැ. කවදා හරි තේරුම් ගනි මේ කයේ මේ තියෙන වද දෙන ගතිය, පෙළන ගතිය, තවන ගතිය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපි ඒක නැතුව මොනවදෝ දුක්ඛ සත්‍යයක් ඉල්ලනවා. මේ කයි අත්පනාවිට පේන මේ පාලනය කරගන්න බැරි ගතිය, පෙළන ගතිය තියෙද්දි හිතනවා නෑ මෛත්‍රී බුදුහාමුදුරුවෝ වදී අපිට වෙන දුක්ඛ සත්‍යයක් ගැන දෙයි. ඒක නිකන් රත්තරන් තැටියක තිබ්බ ලස්සන කේක් එකක් වගේ ඇති. මේක නෙවෙයි කියලා මේකට වෛර කරනවා.
මොකද්ද එකක් පතනකො. ඒ පැත්තක දාලා මේකට ප්‍රේම කරපු දවසේ කියන කවුද විරුද්ධ වෙන්න ඉන්නේ කියලා අපට. ඒක නිසා මේතරතුරු භාවනා ප්‍රතිඵලයක්. ඒ නිසා මේක සාදරව සමස්තෙම බාර ගන්න. ඒතර තේරෙයි කවුරක්වත් නෑ විරුද්ධ වෙන්න හිත පුදුම විදියට වැඩිමක් සිද්ධ වෙනවා. හිත පුදුම විදියට තලසුණා වෙනවා. මේට වැඩි දෙයක් දරා සිටීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. ඒක ඉන්නේ වැඩි වෙනවා. ඒක නිසා මේ තොරතුරු වල කිසි වැරද්දක් නැහැ. නමුත් ඒකේ දක්වන ආකල්ප ජයග්‍රහයි ආකල්පයක් ධනාත්මක චින්තනයක් කියන පුළුවන් හැකි සංඥාවෙන් බලන්න කියලා අපි යමු දෙවෙනි කොටස. පරයන්ක භාවනාව. මම දැන් මෙතන හිඳගෙන සිටිනවා යයි මෙනෙහි කර භාවනාව ආරම්භ කළා. තප්පර කිහිපයකින් පසු ආස්වාස ප්‍රස්වාස පෙනුන නිසා ඒ දෙස බලා සිටියා. ආස්වාස නාසයේ කෙළවර වැඩි ඇතුළට එන සැටිත් ප්‍රස්වාසයේ නාසයේ කෙළවරින් පිටවන සැටිත් දුටුවා. ආස්වාසයේ කෙටි බවත් ප්‍රස්වාසයේ දිග බවත් දුටුවා. මේ ආකාරයට හුස්ම රැලි 10ක් 15ක් පමණ බලන විට සිත වෙනත් තත්ත්වයකටපත් වුණා. තවද ශබ්ද කිසිවක් ඇසුනේ නැහැ. වේදනා දැනුනේ නැහැ. සිත පිට ගිය බවක් දැනුණත් සක්මණේදී මෙන්ම එකිනෙකට සම්බන්ධයක් නැති කිසිදාක අත්විඳ නොමැති දේ පිළිබඳව සිතුවිලි ඇති වෙමින් නැති වෙමින් පැවතුණා. 10ක් 11ක් අතර පර්යංකයක් පෙර පරිදිම වාඩි වුණා. කය දෙස බලා සිටිද්දී තොල් ප්‍රදේශයේ නලියන බවක් දැනුණා. ඒ බලා සිටියත් ඉක්මනින්ම නැති වී ගියා. නැවතත් කය දෙස බලා සිටියත් ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වුණේ නැහැ. හුස්ම ගන්නා බව පිළිබඳව දැනීමක් තිබුණත් ආස්වාස ප්‍රස්වාස හෝ උදරයේ පිම්බීම හැකිලිම හෝ පපු ප්‍රදේශයේ උස් පහත් වීම ප්‍රකටව පෙනුනේ නැහැ. මේ ආකාරයට කය දෙස බලා සිටීමේදී අල්ලා ගැනීමට අරමුණක් නැති බැවින් කිහිප වතාවක් සිත පිට ගියා. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේ රචනයේ පස්පොලක විතර තියෙනවා වේදනාවක් නැහැ, සද්දයක් නැහැ, ආශාස ප්‍රසාසෙ නැහැ. නැති කිසිම දෙයක් වාර්තාවට ඇතුල් කරන්න එපා. නැති මොනවද ඇතුල් කරනවා කියලා කියන්නේ ඒක අපේක්ෂා කරලා ගිහිල්ලා කියන එක. එ නිසා විපස්සනා කමටහන් වාර්තාවක නෑ බෑ කියන වචන දෙක කවදාකවත් යෙදෙන්නේ නෑ. යෙදුනා නම් මේ කල්ැතුව ගෙනාවු පූර්ව නිගමනයේ ඉඳලා ලියන්න. මොනවාක්වත් නැත්තම් හොඳයි. කියන්නේ මේකේ තියෙන දේ ලියන්න කියලා විතරයි. නැති දේවල් ලියනවා කියලා කියන්නේ මම මාතන්ත්‍රය කියලා කියනවා මට වේදනා දැනෙන්න ඕනේ මට සද්ද දැනෙන්න ඕනේ මට ආනපන දැනෙන්න ඕනේ එහෙම කිසිම කිසිමක් නැහැ. එයිසම මේකේ මේ ජීවන සිද්ධියේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේ විදිහට දිගට කරගෙන යන්න නැති දේවල් සඳහන් කිරීමක් සම්පප්පලාපයකට දාගන්න. හිස් වචන කතා කිරීම. ඒ කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. ඇති දේ දිහා බලන්න ඉගෙන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියන හැඟීමෙන් පුළුවන්. නැත්නම් අනිච්ච සංඥාවෙන් බලන්න. කියලා ඇති දේ ගැන විස්තරයක් ලියන්න බලනකොට ඔක්කොගෙම හිතන්නේ එක පැත්තක්. අපි මේ නැති දේවල් ගැන කතා කරනවා. එහෙම නැත්නම් වෙනස් වීම වල විරුද්ධව සටන් කරනවා. එහෙම නැත්නම් ඉනදී ඇති වෙන දෙයට විරුද්ධකම් කතා කරනවා. ඉතින් හැම වෙලාවෙම තියෙන්නේ අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා හැම වෙලාවෙම ගැටුම විතරයි තුරේ. මේ විපස්සනා කමටහන් සුද්ධ කිරීමේදී පැහැදිලිව කියන මොනව ආවත් ඇඟේ ගා ගන්න එපා. වාර්තා විදිරිපත් කරන යම් ආකාරයකටද කරන්න තියෙන දේ වැටහෙනවා මිස අහ කියන නයි උඩක්කේ දාගන්නේ නැහැ. ඉතින් ඒක අපේ ජීවිතේට අලුත්ම අලුත් දෙයක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ ගෙදර නැත්තම් අල්ලපු ගෙදර තොරතුරුත් එක්ක. එහෙම නැත්තම් රේඩියෝ එකේ කියන තොරතුරුත් එක්ක. එහෙම නැත්තම් ටෙලිවිෂන් එකේ කියන තොරතුරුත්. එහෙම නැත්තම් නව කතාවක් බලන. නැත්තම් චිත්‍රපටයක් බලලා කොන්නේ හරි තියෙන කුණු කන්දල කොළුවට දාගන්න. දාන්න අල්ලපු ගෙදර මීහට කතා කළා. ඔහා දන්නේ නැද්ද අප්පා? අරක වෙලාලු මේක වෙලාලු කියලා අරගොල්ලන්ගෙත් ගන්න. තමයි මගෙත් ඇඟේ ගන්න දෙනවා. කන රත් වෙන දෙකක් ගහලා කියනවා. ඔය ඕලන්ට ඕනේ නම් ඕනේ තොරතුරක් කුළුවේ දාගෙන අනා ගන්න. අපිට ඕනලා දෙන මේ තීන තොරතුරු ගත්ත අමතක කරලා විවේකී වෙලේක තේන්සම මේ විවේකයට මේ කියන ගමනේ බාධාවක් නැහැ. නමුත් අර නැති දේවල් සඳහන් කිරීම වගේ දෙයකින් රචනයේ තියෙන සාරවත් ගතිය අඩු කරලා තියෙනවා. ඒ නිසා භාවනා කරන තමයි වැටහෙන දේ බලාගෙන ඉන්න කරන්න යන්න එපා සිද්ධ වෙන දේ. ඒසොට පෙනේවි මේ ජීවිතේ මතුවෙන කිසිම දෙයක් අතර දෙකක සම්බන්ධයක් නැහැ. මොනවදෝ එනවා මොනවදෝ යනවා. කිසිම ජීවිතයට සම්බන්ධ නැති දෙයක් කරනවා අපි කරන්නේ මේකෙන් කතන්දර හදන එක. අපි කරන්නේ මේකෙන් චිත්‍රපටිය හදනවා.
අපි මේකෙන් ටෙලි ඩ්‍රාමා හදනවා. අතර මෙතන තියෙන ජවනිකා ටිකක් ගෙනල්ලා ඒ හදන්නේ මගේ රුචි අරුචිකම් අනුව. මගේ පෞරුෂත්වය අනුව. මගේ හැදියාව අනුව. ඉතින් ඒක හදන්නේ නැතුව ඒ ජවනිකා එහෙම තියෙන්න ඇති. ඒතර කතන්දරකෙ තිල්ලක් නැහැ. ප්‍රපංචකරණයක් නැහැ. සංස්කරණ කිරීමක් නැහැ. ඒවට පණක් එන්නේත් නැහැ. නෑ අතර මෙතන දාපු කෝච්චි පෙට්ටි ටිකක් ආවා. අමුණලා නැහැ. මෙනේ ඇමිනිල්ලෙන් තමයි මේක අපි බරපතල ප්‍රශ්නයක් වාටපත් කරගන්නේ. ඒ නිසා එන්නේ ඒව අමුණලා නෙවෙයි. හොඳට පේනවා හිතට එක එක දේවල් සම්බන්ධයක් නැති අසංවිධිත අසම්බන්ධ දේවල් එනවා. ඔක දිහා බලාගෙන නොදැක්කා වගේ ඉන්න. එතකොට ඒකේ තොරතුරු තුනක් තියෙන එකක් තමයි නැති දේවල් ලියන්න එපා. තියෙන දේ එන දේවල් එක ගැටෙන්නත් එපා. තුන මේ අසම්බන්ධ දේවල් අරගෙන කතන්දර ගොතු වෙන්නේ නැහැ කියලා කනගාටු වෙන්නත් එපා. ඌ ඇත්තටම ඉන්නේ අසම්බන්ධයක් නැතුව, යන්නේ සම්බන්ධයක් නැතුව, ඒක ගා ගන්න නැතුව ඉන්න එකයි ඒ තුන තමයි මට කියන්න හිතෙන්. ඊළඟ ප්‍රශ්නය අතිපූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර තිරුවන් සරණයි. පරයන්ක භාවනාව. ඊයේ දිනේ කමඨාන් සාකච්ඡා කිරීමේ අවස්ථාවට වැඩම කළ පූජනීය ස්වාමීන් වහන්සේගෙන් විමසා ලබාගත් උපදෙස් පරිදි පරයන්ක භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම රැල්ල අරමුණු කරනු වෙනුවට උදර ප්‍රදේශයේ පිම්බීම හැකිලිම මූලික කමඨහන වශයෙන් අරමුණු කළෙමි. ඊයේ සවස් කාලයේ පරයන්ක භාවනාවේදී පළමුව හිඳිනා ඉරියව්ව මෙනෙහි කර ඒ ඔස්සේ ක්‍රමෙන් පිම්බීම හැකිලිම සිත දෙස අරමුණු කිරීමට යොමු කළෙමි. මෙම අරමුණු ඊතා මද වශයෙන් දැනුනි. එයින්ද පිම්බීම වඩා ප්‍රකටවද හැකිලිම ඊතා සියුම්වද දැනුනි. ටික වේලාවක් මෙසේ අරමුණු කරමින් සිටියේදී පෙර නාසිකාග්‍රයේ ආනාපාන අරමුණ ඔස්සේ භාවනා කිරීමේදී නල ප්‍රදේශයේ මතුවා තෙරපීම නැවත ඇතිවන්නට විය. ඉන්පසුව සිතට විවිධ සිතුවිලි ඇතුළුවද එහිදී සතිය බිඳුනාවක මෙනෙහි කළාද නැවත මූල කමඨහන වෙත අරමුණු කිරීමට නොහැකි විය. ඒ පෙරකී තෙරපීම වැනි දැනීම මූල කමඨහන පරයා ප්‍රකටව තිබූ නිසාය. ඉන්පසු පරයන්ක භාවනාව නැවැත්වූ අතර රාත්‍රී කාලයේ ඉතිරි කොටසේ සක්මණ වැඩි වශයෙන් කිරීමට යෙදුනි. අද උදෑසන පර්යංකය ඇරඹීමට ප්‍රථම ඉහළ ආරණ්‍යයේ භාවනා ශාලාවේදී මද වේලාවක් පෙර දිනේ ලද අත්දැකීම් සහ ලැබූ උපදෙස් නැවත සිහිපත් කළෙමි. නලල් තලයේ තෙරපීම යලි ඇති වූයේ පිම්බීම හැකිලීම වඩා හොඳින් නොදැනි හුස්ම රැල්ල වෙත සිත ගමන් කළ නිසායයි සිතා උපක්‍රමයක් ලෙස උතුරු සළුව ඇඟට මදක් හිරවනසේ ඇඳ මද වේලාවක් උදර ප්‍රදේශයේ පිම්බීල හැකිලීම දැනෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. එවිට පෙර දිනට වඩා සිරුරට පිම්බීම හැකිලීම දැනෙන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ටික වේලාවක් සක්මන් කර පෙරසේ උතුරු සළුව සකසා පර්යංක භාවනාව ආරම්භෙමි. ප්‍රශ්නේ තරමක් දීර්ඝයි, තවදුරටත් කියවන්න. පළමුව පර්යංක ඉරියව්වට සිත යොමු කර සිටිමි. යන අරමුණෙන් ක්‍රමෙන් පිම්බීම හැකිලීම දැනෙන ආකාරය වෙත හිත යොමු කළෙමි. එවිට මූලික අරමුණ වඩා හොඳින් දැනුණු අතර එතනද පිම්බීම වඩා ප්‍රකටවත් හැකිලීම සියුම්වත් අරමුණු විය. විනාඩි කිහිපයක් එසේ සිටින විට සිතට වෙනත් අරමුණු ඇතුළු වූ බව වැටහි නැවත සිටිනා ආයුර ඉරියව්ව මෙනෙහි කර මූලික කමඨාණට සිත අරමුණු කරන ලදී. කිහිප වරක්ම මෙලෙස සිත බාහිරට ගමන් කළ අතර එහිදී පෙරසේම මූල කමඨහනට යලි පිවිසෙමි. ටික වේලාවකින් හිස පාතට වැටෙනවා යන දැනීමක් ඇති වී එකවර ඇස් ඇරියෙමි. එවිට ඇත්තටම හිස පහත් වී තිබූ අතර භාවනා සතිය ගිලිහිනි. ඒ වන විට විනාඩි 20ක් පමණ භාවනාවේ යෙදී සිටි ඇති අතර එහිදී විශේෂයෙන්ම දැක්විය යුතු කාරණාව වන්නේ පෙර භාවනාවට බාධාවක් වූ නලලෙහි තෙරපීම මෙවර බාධාවක් නොවීමයි. එය නැත්තටම නැතුවා නොවේ සියුම් වශයෙන් පැවති අද භාවනා අරමුණු පරයා ප්‍රකට වූයේ නැත. නැවත මද වේලාවක් එම භාවනාව කළ ආකාරය ඉරියව් මෙනෙහි කළ අතර පෙර භාවනාවට බාධක වූ කාරණේ මතු නොවීම ගැන ප්‍රීතියක් ජනිත විය. ඉන්පසු යලි පෑ භාගයක් පමණ පර්යංකෙහි භාවනා කර සක්මන් භාවනාව ඇරඹීය. පර්යංකයේදී පෙර විස්තර කර පරිදිම අරමුණු කිරීම අරමුණින් පිටපැනීම සිදුවාද
විශේෂ බාධාවක් සිදු නොවිය. ඊයේ දිනේ උපදෙස් ලබා දුන් ස්වාමින් වහන්සේටත් පූජනීය ලොකු ස්වාමින් වහන්සේටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒකන ප්‍රශ්නයක් නෑ. තොරතුරු ගොනු කළ දිනව ගොනු කිරීමේ තම දුර්වලයි. මේ ලියලා තියෙන මොකක් කියනද කියලා ලියුම කියවුනාට පස්සේ පැහැදිලි නෑ. ඒ නිසා තමයි භාවනාදී තියෙන සිද්ධි ඔක්කොම විස්තර කරනකොට ඒක දෝෂයක් නම් ඇත්තේ නෑ. නමුත් මේ තමන්ට අදාළ වෙන තමන්ට ප්‍රශ්නයක් වෙන අවධානය යොමු කරවන්න කැමැති කාරණා විතරක් කියනවා නම් ඔච්චර ලියන්න වෙන්නේ නැහැ. හරි පැහැදිලි. ඒක නිසා රචනයේ මුල ලියලා තියෙනවා මම උත්සාහ කරා මූල කර්මස්ථාන ගන්න බෑ කියලා. පස්සේ ලියලා තියෙනවා මට මූල කර්මස්ථාන ගන්න පුළුවන් කියලා. ඉතින් ගත්තත් නැතත් නැවත මූල කර්මස්ථාන ගන්න ඕන කියන එක තමයි අපි පුරුදු කරන දේ. ඒකත් සාධනීය වෙනවා. ගත්තට පස්සේ මොනවද දැක්කේ කියලා කියනවනේ. මූල කර්මස්ථානේ ඇවිස්සීලාද නැත්නම් සෝසී මූල කර්මස්ථානට එන්න පුළුවන්ද කොහොමද මූල කර්මස්ථානේ දැනු කියන කාරණාව මග අරවල ලියලා තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ ලියනකොට තමන් හොඳ වැදගත් සිද්ධියක් හොඳයි කියලා තමන්ට හොඳයි කියලා තියෙන එක වார்த்தාවක් දුරණ නැති. පරියන්කේ හෝ සක්මන. ඊට පස්සේ ඒකේ හිත නැවත ගත්තා කියලා ලියනකට වැඩිය නැත්නම් ගන්න බැරි වුණා කියලා ලියනකට වැඩිය ගත්තට පස්සේ මොකීරද හිත ගියේ මූල කර්මන්තයෙන් කොහොමද වැටුනේ කියන එක ලියන්න තරම් එල්ලයක් ආවනම් කමටහන් සුද්ධ කරන්නවත් ඕනේ නැහැ කියලා විශ්වාසයක් දෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ ටික පාඩම හිතේ තියාගෙන නැවත නැවත ලියන්න. එතකොට හම්බෙන අවස්ථාවේ කොයි විදිහට සුද්ධ කරලා දෙන්න පුළුවන් කමටහන්. ගරුතර ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් යොමු කරමි. මා භාවනා වශයෙන් කරන්නේ ආනාපාන සති භාවනාවයි. මූල කර්මස්ථානයේ වශයෙන් ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරමි. වාර 3ක් පමණ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ දෙස බලා සිටින විට ප්‍රස්වාසයේ ගෙවී යයි. ආස්වාසයේදත් ඉන්පසු ගෙවී යයි. ඔබ වහන්සේගෙන් ලත් උපදෙස් අනුව ඒ එසේ වීමට ඉඩ දී සතිය පිහිටුවා බලා සිටින ලදී. වටා පිටාව ගැන දැන නිසා මා අවදියෙන් බව දැනිමි. නමුත් ඒට අවධානයක් යොමු නොකෙරේ. මාගේ ඉරියව්වට සිත යොමු කළ විට පහළ කොටස එක ගොඩක්සේ දැනෙන අතර විටින් විට උඩ කොටසේ හෘද ස්පන්දනයක් වෙන්නක් තේරේ. ඒ ශරීරය තුලින් පිටතට විසිරෙන්නාක් මෙනි. එයද සංසිදේ. වේදනාවක්ද නැත. සියල්ල එක අවකාශයකට එකතු වීමක් විසිරීමක් වැනි රටාවන් වර්ණද ඇතිව ඇතිවේ. නැතිවේ. හොඳ අවදියකින් සිටී. නමුත් නිදිමෙන්ද දැනේ. රටාවන් විසිරි හිස් අවකාශයක නවති. එය ගැනද බලා සිටිය හැක. සිත සිසිල්ලක් ගියාද ඒ බව දනි. නැවත මෙදෙස බලා සිටීමට හැක. ඊයේ දිනේදී චන්දරතන ස්වාමින් වහන්සේ උපදෙස් දුන් අනුව මෙම හිස් නික්ලේශී ස්ථානයේ විනාඩි 5ක් 10ක් සිටීමට සූදානමින් ගොස් සිටීමට අදිටන් කරගන්නා ලදී. එසේ පරයන්කයට වාඩි වූ විට ආශ්වාස වාර දෙකකින් පමණ ගෙවෙන විටම හිස් අවකාශයට අවධානය යොමු කළ හැකිය. විටින් විට අවකාශයේ ශරීරය ඇතුළට කැරකී එන මෙන්ද දැනින. එයද සතියෙන් බලා සිටිමි. ශරීරයේ එනම් හිස ප්‍රදේශයේ ඇතුළතින් ස්පර්ශ වන්නාක් මෙන් තේරිනි. විටින් විට සිතුවිලි පැමිණියත් ඒ මා සිතන ඒවා බැවින් නැවත සිටීම සතිමත්ව කිහිප වතාවක් පර්යංකයට වාඩි වී ස්වාමින් වහන්සේ කිව් ආකාරයට වැඩි වේලාවක් සිටියෙමි. ඒ ආකාරයෙන් පැයකට වැඩි වේලාවක් සිටියෙමි. සිතුවිලි ඇතුළු වෙන පිට වෙන බව පෙනිනි. ඒ සිතීම නොකල හැකි බව බැවින් ඒ නොපැවතුනි. නිදිමතත් නොතිබුනි. හොඳින් අවදියෙන් සිටියෙමි. විටක ඇරගෙන සිටනවාදෙයි සිතන තරමට හිස් අවකාශය එළියෙන් යුක්ත විය. එවිට ඇස් ඇරීමට උත්සාහ ගත්තද එකවර නොහැකි වූ බැවින් නැවත සතියෙන් බලා සිටියෙමි. ශරීරයට අවධානය යොමු කළ විට හුස්ම රැල්ල පෑකට පමණ පසුව නැති වී බව තේරිණි. එම වර්තමාන මොහොතේ සිටීමට කිසිම අපහසුයක් නොතිබුණි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. සක්මන් භාවනාව කිරීමේදී වාර කිහිපයක් ඇවිද්ද පසු හිත පිට නොගොස් ඇවිදින එල්ලේට හා පාදයට යොමු කළ හැකි වේ. පාදයට දැනෙන තද ගතිය හා ලිහිල් වීමේ රටාව තීරේ. ආයාසයෙන් යන බවක්ද හැරීම නැවතීමද තීරේ.
ටික වේලාවකට පසු ඇස් බරගතිය හා පෙනෙන ප්‍රදේශය පාද සිට අඩි දෙකක් තුනක් පමණ වේ. ඉදිරියට භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවයත් වේවා. මේ දැනට මේ කරගෙන යන එකට බාධාවක් නැත්තම් අත්දැකීමේ මධිකම තියෙන ඔය රටාවටම ඔය ක්‍රමයටම බාධාවකින් තොරව දිගට කරගෙන යන්න අනුග්‍රහ කරන්න. එතකොට ඕකෙම මේරිච්ච තත්ත්වයකට තලතුණා තත්ත්වයකටපත් වෙයි කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ටික කාලක සිට භාවනා කරන අයෙක්මි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. ආනාපානයේ නොදෙනී ගිය අවස්ථාවේ සතිය හොඳින් ක්‍රියාත්මක වුණි. සතිය හොඳින් ප්‍රබල වූ පසු කයෙහි ඇතිවන වෙනස්කම් දැක ගැනීමට හැකි වින. විතක අතක කොටස ගිලිහි වැටෙන බවත් දුටුහිමි. සිතවිලි ආවද එයින් මාගේ සතියට කිසිදු බාධාවක් නැත. දැන් නිතරම මාහට ශූන්‍ය බවක් දිස්වේ. මේ තත්ත්වයේ ඇති වී නැති වී යයි. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේ මුලින් පයේ බරගතිය, තද බව, සිසිල, උණුසුම සියල්ලම අත්විඳෙමි. ඉන්පසු සක්මනේ ඉබේ ගමන් කරනවා වන් දැනිනි. කය දෙපසට විසිවෙන ඉදිරියට ඇදෙන බවක් දැනුනි. පෑයක පමණ වේලාවක් ඉතා හොඳ සතියෙන් ගමන් කළ හැක. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාව කොතෙක් දුරට නිවැරදිදැයි පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේම නියන්සුව පතමි. අය පරියන්කේ විතර කරතින වරින් වර ශුන්‍යතාවට යනවා නැති වෙනවයි කියලා. ඒ ශුන්‍යතාවට ගිහිල්ලා ඊට පස්සේ ශුන්‍යතාවේ නැතිවීම සඳහා යම් අරමුණක් මත වෙනවනේ. යම් නිමිත්ත ඒකත් ශුන්‍යයි කියලා බලන්න. එතකොට ශුන්‍යතාවේ දිගට පවතින. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වශයෙන් කරගෙන ගියේ පපෝ ඇතුළට සැඟව ගියේ පසුව හිතට ඇතිවන ශාන්ති කර තත්ත්වයේ හිත පැවැත්වීමට සහ කම්පන චංචල ගතිවල හිත පැවැත්වීමයි. මුලින් හොඳට පැවතුණත් පසුව ශාන්ති කර උන හිතට දැනුනේ මොකුත් නොපෙනෙන බොඳවීමක්. කම්පන චංචල ගති බලද්දී පටන් ගැනීමේදී ඊතා වේගයෙන් හොඳට දැනී පසුව ක්‍රමෙන් තුනී වී යනවා. ඊට පසුව මොකුත්ම නොනැදෙන අපැහැදිලි තත්වයකට පත් වෙනවා. ශරීරය දිහා බැලුවම එද හිතට අසුවන්නේ නැහැ. අපැහැදිලි. පොළව තද වීමෙන් ඉන්නා බව දන්නවා. හදිසියෙන් එන සිතුවිලි නම් දැනෙනවා. කිසිම දෙයක් නොවැටහෙන මේ අවස්ථාවේදී එක්වරක් හිස දෙපසින් ඉතා වේගයෙන් තද වී මිරිකෙන බවක් දැනුණා. පසුව එද නැති වී ගියා. මම දැන් මා දෙසම හිත තියාගෙන බලන් ඉන්නවා. මෙහෙම ඉන්න විට කම්මැලිකමකුත් එපා වීමකුත් දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ මේ පිළිබඳව පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒ තමන් දෙස බලා ඉන්නකොට දැනෙන කම්මැලිකමයි එපා වීම තමයි විරාගය කියලා කියන්නේ. ඕක තමයි රාගය අනිත් පැත්ත. අපි දැන් රාගයේ සංසාරට බයියු. දැන් මේ විරාගයේ හිමීට අඳුර ගන්නවා. එතකොට අපිට ඒකේ එපා වෙන ගතියක් එනවා. අපිට ඒක ආශාව නැතිලා යනවා. ඉතින් මේ වගේ අනන්ත අප්‍රමාණ වාරයක් අපි ළඟට විරාගය එන්න ඇති භවනා කරනකොට අපි ඒ කම්මැලිකම කියලා, නීරසකම කියලා, බය කියලා, අසරණකම කියලා, නොදන්නකම කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකින් යට එන්නේ නැහැ. එන් කවදා හරි මේ නීරසකම, මේ කම්මැලිකම විරාගය කියලා මේක තමයි ධර්ම වලින් ශ්‍රේෂ්ඨම ධර්මයි. විරාගෝ සෙට්ඨෝ ධම්මාන. උඩ සාදරයෙන් ඉතින් භවනා කරන්න කියයි කියලා ඉතින් ඒ කම්මැලිකම එනකොට මේ රාගය අනිත් පැත්ත. එහෙම නැත්නම් ලෝභකම අනිත් පැත්ත කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ටික විතරක් ඇති නිවන් දකින්න. අපිට රාගයේ ද්වේෂය ගැන ඕන තරම් තීසීස් PhDs ලියන්න පුළුවන්. කොච්චර ලිව්වත් විරාගය තමයි ළඟට එනකොට අඳුර ගන්නවත් බැරි නම් ඒකට නොදකින් කියනවනම් ඒකට නොපතන් කියනවනම් ඒකට නොදෝමකින් කියනවනම් ඒක තමයි සංසාරික කියන්නේ. එතන පුත්තජනගේ හැටි. ඉතින් යා මොනවා හරි විනෝදාංශ දා ගන්නවා ආය රාගය ඇති කරා. ඒකල අමුඩ ගහගෙන භාවනා කරනවා. ඒ කියලා අප මේ රාගය නැති කරන්න භාවනා කරන්න කියන්නේ. විරාගය එනකොට කෙල ගන්න. මොනතර කෙල ගන්න. කුණ අතර වක්ක. ඉතින් ඒකයි බුදුහාමර භාගයට hina වෙලා බලන් ඉන්නේ ඔය. මොනේ මොන්දලට කවදා මේක තේරෙයිද කියලා. එහෙනම් ධර්මයේ කිසියම් ගැඹුරක්වත් يعني තංකර භාගයක් අපහසුකමක්වත් නැහැ. අපි මේ එන දෙයට එන්න දෙන්නේ.
මූණට කියලා ගහනවා, උණු වතුරක් කරනවා, නොදකින් කියනවා, දොර වහනවා. ඉතින් වහමි නේවාතික භාවනා වලටත් ඇවිල්ලා තටමනවා. අමුඩ ගහගෙන තටමනවා, දාඩිය දාහගෙන තටමනවා. ඉතින් සෝරි කියලා හිතනවා බලහිනකොට. මේ දැනගත යුතු කාරණා දන්නේ නැතුව නැත්තම් මේ වගේ හෙලි කරනවා නම් අපිට ඒක සුද්ධ කරගන්න පුළුවන්. එනිසා මේකට විරාගය කියලා නම දාන්න. මේක තමයි අපි සාදර වෙන්න ඕනේ. ඒ වෙනුවට අපි එක කම්මැලිකමට ගත්තොත්, නීරසකමට ගත්තොත් සදාසොත්ති. නැත්තම් අපායයි තමයි. එනිසා කවදද මේ ආකල්ප වෙනස් වෙන්නේ? භාවනා කරනකොට ඉන්න මේ බාහිර ගන්න කැවිති කවද්ද කියලා බැලුවොත් දෙවෙන්නේක් නෑ. ඒකට අපිට බාධා කරන්න. දෙකයි බාධා කරන්නේ, අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එනිසා ඒක නැති කරන්න ඔය ඉන්න කම්මැලිකම භාවනා ප්‍රතිපලයක් විදිහට බාර ගන්න, නීරසකම විරාගය කියලා බාර ගන්න. එදාට තේරෙයි මේක ලැබනාත්මේ හෝ මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්න ඕන එකක් නෙවෙයි කියලා තේරෙයි. මීළඟ ප්‍රශ්නේ අතිපූජනීය වූ ස්වාමීන් වහන්ස, වසර 3ක පමණ සිට නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙමින් දිනපතා පය දෙකක්වත් නිවසේදී පරයන්ක භාවනාවේ යෙදෙමි. මාස දෙකක පමණ සිට භාවනාවට ඉඳගත් සැනින්ම හුස්ම නොදැනී යන අතර එකතැන රැඳී සිටියෙමි. සතියක පමණ සිට ආලෝක මතුවන්නට විය. ඊයේ මාගේ ගැටලුවට පිළිතුරු දුන් ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව කයේ දැනෙන ඉරියව්වල ස්පර්ශයත් අද දිනෙදී හිත යොමු කළෙමි. අද උදේ පරයන්කේ ඉඳගත් පසු ආලෝකයක් මා පසු අතර කකුලක තද ඉසිලිය නොහැකි උණුතිල් කටාරකමකට කකුල දැම්මාසේ වේදනාවක්ද දැනුනි. ඔබ වහන්සේ කියා ඇති පරිදි වේදනාද අස්තිර බවත් සිටුවෙමි. සතුටක්ද දැනෙන්නට විය. ඒ තද වේදනාවකින් පසු නිවන් පැත්තට ටිකක් හෝ තල්ලු වෙන බව අසා තිබුණි. පැය එකමාරක් පමණ ගත වෙන්නට ඇතැයි සිතමි. දවල් දාණයට ගෙඩිය ගැසූ බැවින් භාවනාවෙන් නැගිට්ටෙමි. අතිපූජනීය වූ ස්වාමීන් වහන්ස, භාවනාවේ ඉදිරිකමනට ඔබගේ කාරුණික උපදේශ පතමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔ මේ යන ක්‍රමෙමයි. මේට වැඩි විශ්වාසයෙන්, මේට වැඩි ඇදහිල්ලෙන්, මේ වගේවත් සැක නොකර ඉදිරියට ගියොත් ඔයින හැම බාධාවකම තියෙන අපරාඩු වෙනවා. ඔය සැකේ විශ්වාසයෙන් නැතිකම, ශ්‍රද්ධාව අඩුකම නිසා තමයි මේ අරමුණු නපුරු වෙලා අපට පේන්නේ. මේවා එන්නම ඕනේ. මේ ආවට එකක් එක්කවත් මුණ නරක් කරගන්න එපා, අරියාදුවට ගන්න එපා. විඳගිනීමේ ශක්තිය මට තියනවාද? තියෙනවා කියලා බලන්න ගියොත් ඇත්තටම තියෙනවා. ඒකට අරමුණු නපුරු නැති වෙනවා. ඒ නිසා නපුරු නැති වෙන්නේ Taman නපුරු නොවීමෙන්. ඒ නිසා නැවත නැතුව ඉන්න දීලා ඔය වැඩපිළිවෙල දිගට යන්න. ඒකට ලොකු ගොනුවක් එයි. අද දිනේ අවසන් ලිඛිත ප්‍රශ්නය, ගරු ස්වාමින් වහන්ස, මා සක්මන් හා පරයන්ක භාවනාවේදී ලැබූ අත්දැකීම් කෙටියෙන් සඳහන් කරමි. මා සක්මන් භාවනාව සඳහා ඊතරම් කැමැත්තක් නොදැක්කූ අයෙක්මි. ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උපදෙස් අනුව මා සක්මන් භාවනාව බහුලව වැඩුවෙමි. ප්‍රථමයෙන්ම වම දකුණ වශයෙන්ද, පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා, මෙහිදී ස්වයංක්‍රීයව හිත විසින් නටවන රූකඩයක් වැනි බව දිස්විය. මෙසේ සක්මනේදී මට යමක් සිත්තිය. ඒ ඊයේ මේ භාවනාවට එන අතරේ මා අඳුනන හිතවත් මහත්තේ ශරීර සෞඛ්‍ය සඳහා ඇවිදීමට යන බව ප්‍රකාශ කළේය. මා එවිට ඔය ඇවිදීම සතියෙන් කරනවා නම් කොතරම් හොද්දදයි කී විට ඒකත් හොඳ උපදේශයක් තමා කියා මට මෙයන්නක් පැවසීය. මේ බදුල්ල ප්‍රදේශයේ වූ සිදුවීමක්. අඳුනන කෙනෙක් ජීවිතය ගැන අති අන්තයට කලකිරි ජීවිතේ නසා ගැනීමට දුම්රියට පැනීම සඳහා දුම්රිය මාර්ගයේ බොහෝ දුරක් සිල්පර කොට උඩ ගමන් කර ඇත. ගමන අවසාන වන තෙක්ම දුම්රියක් ධාවනය වී නොමැත. අපරාධි. සිත ඒකාකාරී තත්වයට පත්වීමෙන් සංසුන් වූ බව පවසා ඇත. මා මේ ලියන්නට සිත් වූයේ එවැනි සිතුවිල්ලකින් එවැන්නක සිදු වුණා නම් අපිට සක්මන් භාවනාවේදී කොයිතරම් අස්වැසිල්ලක් සිදුවේද කියා ඊ පරයන්ක භාවනාව. මා ආනාපාන සතිය පුහුණු ප්‍රගුණ කළෙමි. සිත ඉතාමත්ම ඉක්මනින් සමෘද්ධිමත් විය. ශරීරයෙන් සිත වෙන්ව ඉහළක පවතින බවක් දිස්විය. අනන්ත ආකාශයත් අනන්ත විඥානයත් අවබෝධ විය. විඥානයේ මායාවක් බවත් පටිච්ච සම්පන්නේ සකස් වෙන ආකාරයත්
ඒ නිරෝධ වන සැටි පිළිබඳවත් සිතක් ඇති විය. මා කෙරේ අනුකම්පා කර මට මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සොයත් මේ අසරණ ලෝක සත්‍යා සංසාර දුකින් මිදවීම සඳහා තව තවත් ප්‍රඥාව ආයුෂ වර්ධනය වේවායි පතමි. තවද මෙම වැඩසටහන සංවිධානය කළ උදේනී දෑබර දියණියට ඇගේ පරිපාලන කටයුතු තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය මේක උපදේශ බලාපොරොත්තු වෙන්නේ මොකේද කියලා නෑ. මේ ධර්ම වැට වැටහෙනවා. ඒ වැටහීම කරදරයක් වෙලා නම් උපදෙස් දෙන්න ඕන. එහෙම නැතුව මේ ආහන්නේ මොකේට උපදෙස්ද කියලා රචනයේ සාපේක්ෂව අහන ප්‍රශ්නේ සම්බන්ධකමක් නෑ. ඒ නිසා ඒ අහන එක නම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මොන ප්‍රශ්නෙද උපදෙස් බලාපොරොත්තු වෙන්නේ කියලා කැමැතිද? මේ විනාඩියකින් දෙකකින් තමන්ගේ ප්‍රශ්න පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. එහෙම නැත්නම් ලියලා තියෙන එකෙන් නම් උපදෙස් මතුවෙන්නේ නැහැ. උපදේශයක් ඉල්ලන්න විපඳ ඉල්ලන්න උපදේශයක්. කොයි උපදේශයක් කියලා තේරෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස මම ඒකෙන් අදහස් කරේ දැන් මට ඉදිරියට දැන් අර ආකාශය අනන්තයි විඥානය අනන්තයි අර විඥානයේ දැන් මට ඒක කොහොමද කියලා එතන එහාට ගෙනියන්නේ කොහොමද කියලා ඔය දැනිච්ච එක Tamante ස්පාසුවක් සාන්තියක් සමෘද්ධියක්ද නැත්නම් දැනිච්ච එක ප්‍රශ්නයක්ද සාන්තියක් ඉතින් එවනම් ඕක යන්න අරින්ද ඕක තඩයක් යනකොට ඕක පට්ටල වෙනවා ඕක සී මේ ඒ දිගේ නෝ අපි වශී කරගන්නවා කියලා සිද්ධි වෙනවා හදිසි කරන්න ගියොත් ඔය ටිකක් නැතිද එනිසා දැන් ওই තීන සමෘද්ධියක් සාන්තියක් හොඳ දෙයක් නම් කොහොඳට හිත වදින්න ඇති. හිත වදින්න වදින්න තමන්ට ওই තියෙන සමෘද්ධි ගතිය, ওই කියන පිරිච්ච ගතිය, ওই තියෙන සාන්ති ගතිය වැඩි වෙනවා. ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගියොත් අර සංකර භාවය නිසා, ඉක්මන් කරන්න තියෙන ආසාව නිසා, පද්ධතියේ තියෙන අහිංසකම, පද්ධතියේ තියෙන සරල බතිය, පද්ධතියේ තියෙන නිර්හංකාර ගතිය, නිරවුල් ගතිය නැතිලා යනවා. එනිසා ඕකම දිගට කරන්න. එතකොට වැඩි හරියි. දැන් අපි සතිවාරය සමාප්ත කරන්න හදන්නේ වෙන කාට හරි මොනාර කියන්න කරන්න තියෙනවා අපිට විනාඩි 10ක් ගන්න පුළුවන් නැත්නම් අපි පැයක විතර කාලයක් තියෙනවා සක්මන් කරන්න ඊට පස්සේ අපි 3ට රැස් වෙන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි